අවිදෙන් බලමු එදිනදා භාවිතා වන සංයෝග මොනවද කියලා මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිරවූ ගිනි නිවනය බලලා කොහේ හරි සුපර් මාකට් එකකට ගියාම ඔයාලට මේ වගේ CO2 කියලා කලා තියෙන බලා ගන්න පුළුවන් ඒකට මතක තියාගන්න CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ් O2 කියලා කියන්නේ ඔක්සිජන් ඒකට අපි ගින්නක් නිවීමට භාවිතා කරන්න ඕනේ ඔක්සිජන්ද කාබන් ඩයොක්සයිඩ්ද මොනවා ඔක්සිජන් ඔක්සිජන් වලින් වෙන්නේ තවත් ගින්න වැඩි වෙන එක කාබන් ඩයොක්සයිඩ් වලින් තමයි ගින්න නිවෙන එක වෙන්නේ හරි ඔක්සිජන් නෙමෙයි හරි ඒ වගේම තව අපිට ගන්න පුළුවන් ඉදින්දා භාවිතා වෙන සංයෝග වලට කොපර් සල්ෆේට් කැල්සියම් කාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ග්ලූකෝස් සාමාන්‍ය වාතය අඩංගු ඔක්සිජන් නයිට්‍රජන් හා ආගන් මූලද්‍රව්‍ය වෙනවා හැබැයි කාබන් ඩයොක්සයිඩ් මම කලින් කිව්වනේ කාබන් ඩයොක්සයිඩ් සංයෝගය කාබන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය රසායනික සංයෝජනය වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය හැදිලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේ කියන කරුණ මම පල්හැන් ටිකක් විස්තර කරලා පෙන්නන්නම්. මොකද ඒ කියපු කරුණ ටිකක් ඔයාලට තේරෙන්නේ නැතුව. ඉතින් මේ තියෙන්නේ අපේ වාතය. හරිද? මේ වාතයේ තියෙනවා බලන්න ඔක්සිජන්, ආගන්, නයිට්‍රජන් සහ ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් උත් තියෙනවා. හරි අපි කාබන් ඩයොක්සයිඩ් තව චුට්ටකින් ගේමුකෝ වාතයට. හරි දෙන්නම බලන්නකෝ. ඔක්සිජන්, ආගන්, නයිට්‍රජන් ඉතින් මේ තුනම මූලද්‍රව්‍ය කියලා තමයි මෙතනින් කියන්නේ. ඒ වගේම ඔන්නදී මම කාබන් ඩයොක්සයිඩ් කියනවා. මේ කාබන් ඩයොක්සයිඩ් විතරයි වාතයේ සංයෝග විදියට තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදියට තමයි කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ. කොහොමද කාබනුයි ඔක්සිජනුයි රසායනිකව සංයෝජනය වෙලා මේ කාබන් ප්ලස් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඊළඟ ස්ලයිඩ් එකට යන් ඊළඟ ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ ඒ කියන්නේ සංයෝග කීපයක් හැදිලා තියෙන ආකාරය ඒවට සංයෝජනීය ද්‍රව්‍ය මොනවද කියලා. එතකොට බලන්න මේ තියෙන්නේ කොපර් ඔක්සිජන් සල්ෆර් කියන ටික රසායනික සංයෝජනය වුණාම කොපර් සල්ෆේට් හැදෙනවා. හරිද? එතකොට බලන්න මේ ටික සෝඩියම් ක්ලෝරීනුයි රසායනික සංයෝජනය වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට සෝඩියම් ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වුනහම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වුනහම ජලය හැදෙනවා H2O මතකයි නේ? එතකොට ඔක්සිජන් කාබන් එකතු වුනහම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ වගේම ඔක්සිජන් කාබන් කැල්සියම් එකතු වුනහම කැල්සියම් කාබනේට් හැදෙනවා. නැත්නම් මතක තියාගන්න වෙනවා මං ආයේ ඒක නිසා කියන්න. ඔන්න මතක තියාගන්න. කොපර් ඔක්සිජන් සල්ෆර්. කොපර් සල්ෆේට්. හරි. කොපර් සල්ෆේට් හැදෙන්නේ කොපර් ඔක්සිජන් සල්ෆර් එකතු වුණා. හරි. ඒක ඉවරයි. සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ කොහොමද? සෝඩියම් ගත්තා ක්ලෝරීන් ගත්තා. මේ දෙක සංයෝජනය වුණා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඊළඟට සෝඩියම් ඔක්සිජන් හයිඩ්‍රජන් කියන තුනම එකතු වුණා. හැදුණා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මතක තියාගන්න එක. ඊළඟ ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වුණා ජලය හැදෙනවා. ඉතින් මේක අහන්නේ මෙන්න මේ ටික අහන්න පුළුවන් විශේෂයෙන්ම ඔය තැඹිලි පාටින් තියෙන ජලයයි නිල් පාට කාබන් ඩයොක්සයිඩ් උයින් කොපර් සල්ෆේට් උයි වලගෙන් අහන්න පුළුවන් කොහොමද සංයෝජන වෙලා තියෙන්නේ. සහ සංයෝජන වෙන්න අවශ්‍ය වුණු ද්‍රව්‍ය මොනවද කියලා අහන්න පුළුවන් විභාගයට. ඒක නිසා ඒ දෙක ඒ තුන පොඩ්ඩක් පාඩම් කරගන්න. අනිත් ඒවත් අහයිද කියන්න බෑ. සාමාන්‍යයෙන් අහන තුනකට තියෙන්නේ ඒ තුන විතරයි. හරි. අපි දෙනවතර දැන කොතනද ඔක්සිජන් හයිඩ්‍රජන් ජලය ඔක්සිජන් කාබන් කාබන් ඩයොක්සයිඩ් තොර ඔක්සිජන් කාබන් කැල්සියම් කැල්සියම් කාබනේට් හරි තොර දැන් මේ ටික හොඳට මතක තියාගන්න වෙනවා කොලේක ලියන ආම්බරේ ගැහුවත් කමන්නේ මේ ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන්න අපි දැන් කතා කරමු පදාර්ථයේ විවිධ භෞතික ගුණ ගැන විවිධ ද්‍රව්‍ය විවිධ භෞතික ගුණ වලින් යුක්තයි ද්‍රව්‍ය වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වන පදාර්ථයේ සතු භෞතික ගුණ ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේකේ නම් අපි ගොඩක් කතා කරන්න තියෙනවා මෙන්න මේ මාතෘකාව යටතේ ගැන. නිදසුන් අපි බලමුකෝ. ඉතින් අපි බලන්න යන කොහොමද නිදසුන් මේ භෞතික ගුණ සඳහා නිදසුන්. බලමු නම් විස්නය තමයි ඔන්න පළවෙනි භෞතික ගුණය. විස්නය කියලා කියන්නේ ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය පරාවර්තනය වීම නිසා දිලිසුමක් ඇති වීම විස්නය නම් වේ. දෙවනි එක දෘඩතාව. දෘඩතාව කියලා කියන්නේ ගෙවි යාමට සීරි යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණ. මොකද්ද දෘඩතාව කියලා කියන්නේ?
යෙවී යෑමට සීරී යෑමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණයට තමයි දෘඪතාව කියලා කියන්නේ. ඊළඟ නිදසුන බංගුර බව. බංගුර බව කියන්නේ බලයක් යෙදුනාම කුඩු වී යෑමට බිඳී යෑමට ලක්. ඊළඟ එක තාපසන්නායක තාප. ද්‍රව්‍ය තුලින් තාපය ගණන් කිරීමට ඇති හැකියාව අපි තාපසන්නායක තාපය කියලා හඳුන්වනවා. ඊළඟට විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාවය කියලා කියන්නේ ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීම ඇති හැකියාව. හයවෙනි එක තමයි රැව් දෙන හඬ. රැව් දෙන හඬ කියලා කියන්නේ වස්තුවක් හා ගැටුණු විට ටික වේලාවක් පවතින හඬ. නේද වස්තුවකුයි තවත් දෙයකුයි එකට ගැටුනම ටිකක් වෙලා මේ රැව් දිදි තියෙනවනේ හඬ. අන්න ඒකට තමයි කියන්නේ රැව් දෙන හඬ කියලා. ඊළඟට හත්වෙනි නිදසුන තමයි වර්ණය. වර්ණය නම් ඉතින් ලේසි ද්‍රව්‍ය සතු පවත්න පැහැයට තමයි අපි වර්ණය කියලා කියන්නේ. ඔන්න අටවෙනි එක ඒක ප්‍රත්‍යස්තතා. ප්‍රත්‍යස්තතාව කියලා කියන්නේ බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදහස් කරාට පස්සේ පළමුතත් වේටම පත්වීම. ඉතින් උදාහරණ විදියට ගන්න පුළුවන් අපිට රබර් පටි, ඉලාස්ටික් පටි මේ ප්‍රත්‍යස්තතාවට උදාහරණ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න 9 ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. අපි වෙනම ඝනත්වය ගැන කතා කරනවා ඉදිරියේදී. ඊළඟට 10 වෙනි එක අපි කතා කරා කලිනුත් ඒක ආයෙ වැටිලා තියෙනවා. අපි පාස් කරමු. 11 වෙනි එක තමයි ආහන්නිතාවය. ආහන්නිතාවය කියලා කියන්නේ කුඩු වීමට ලක් නොවි තහඩුවක් වගේ තැලිය හැකි වීම. මොකද්ද ආහන්නිතාවය කියලා කියන්නේ? කුඩු වීමට ලක් නොවි තහඩුවක් වගේ තැලිය හැකි වීම. 12 වෙනි එක තන්්‍යතාව. තන්්‍යතාවය කියලා කියන්නේ නොකැඩී පවතිමින් කම්බියක් මෙන් නැදීමට හැකියාව. මොකද්ද නොකැඩී පවතිමින් කම්බියක් මෙන් නැදීමට ඇති හැකියාවට අපි කියුවා තන්්‍යතාවය කියලා. ඊළඟ භෞතික ගුණේ මම කියවනේ ගොඩක් භෞතික ගුණ තියෙනවා කියලා. ඒ නිසා අපිට ඒ ගැන කතා කරන්නම වෙනවා. හරි. ඊළඟ එක තමයි ගන්ධය. ඒතකොට ගන්ධය කියලා කියන්නේ ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනය. හරි. මොකද ගන්ධය කියලා කියන්නේ ද්‍රව්‍යයේ වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනය. ඊළඟ එක තමයි ප්‍රසාරණතාව. ප්‍රසාරණතාව කියලා කියන්නේ උෂ්ණත්වයේ ඉහළ යති ස්කන්ධය වෙනසකට ලක් වෙන්නේ නැහැ. කියන්නේ බර වෙනසකට ලක් වෙන්නේ නැහැ. හැබැයි වස්තුවේ පරිමාව විශාල වෙනවා. පරිමාව වැඩි වෙනවා. ඊළඟට එක්ක තමයි වයනය. වයනය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් අතින් ඇල්ලුව විට දැනෙන රළු හරි සිඳු බව. ඊගෙන අපි දන්නවා මේ ගැන 6 වසරේදී මට මතක විදියට අපි කතා කරා. ඊළඟට 16 ද්‍රවාංගය අපි මේ ගැන වෙනම කතා කරනවා. ද්‍රවාංගය කියලා කියන්නේ තාපය සැපීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. හොඳට මතක තියාගන්න ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයට තමයි අපි කියන්නේ ද්‍රවාංගය කියලා. එතකොට මෙතනදී පැටලෙන එක තමයි ඝනයක් ද්‍රවයක් බවට පත්වීම සහ ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. එතකොට ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයට අපි කියන්නේ ද්‍රවාංගය. ඒ වගේම ඝනයක් ද්‍රවයක් බවට පත්වීම අපි හඳුන්වන්නේ විලයනය කියලා. අපි ඒ ගැන ඉස්සරහ පාඩම්වලදී කතා කරනවා. හරි. ඝනයක් ද්‍රවයක් බවට පත්වෙන එකට අපි කියනවා විලයනය කියලා. ඊළඟට කතා කරමු තාපාංකය ගැන. තාපාංකය කියලා කියන්නේ තාපය සැපීමේදී ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වයට තාපාංකය කියලා කියන්නේ. ඉතින් මේකෙදිත් මේකත් පැටලෙනවා. එතකොට මේකේ තියෙනවා ද්‍රවයක් වායුවක් බවට පත්වීමටත් වචනයක්. මේකට කියනවා වාෂ්පීකරණය කියලා. මොකද කියන්නේ වාෂ්පීකරණය. ද්‍රව්‍ය සතුව පවත්නා භෞතික ගුණ සමහරක් ද්‍රව්‍යක සංශුද්ධතාව හඳුනා ගැනීමට අපිට භාවිත කරන්න පුළුවන්. උදාහරණ විදිහට මේ ඝනත්වය, ද්‍රවාංකය සහ තාපාංකය. ජල භාජනයකට අපි අකඩ කැබැල්ලක්, කිරලැබයක්, ඒ වගේ පිටිපන්දමක් දැමුවාම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මොනවද? හැමෝම දන්න උත්තරේ තමයි අකඩ කැල ජලය ඉලෙනවා. ඒ වගේම කිරලැබය පිටිපන් තමයි ජලය පාවෙන්නේ. මේ තියෙන්නේ අර මම ඇනිමේෂන් එකක් ඔන්න හැදුවා මේ යකඩ ඇනේ පාව් දිය මේ යටට ගිලුණා. ඒ වගේම මේ ඉටිපන්දම මේ තියෙන ඉටිපන්දම පාවුණා. එතකොට මේකට හේතුව තමයි යකඩ කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි.
මොකද්ද යකඩ බෑබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි වීම. එතකොට පාවීම ජලයේ අර ඉටිබන්ධමේ කිරලා වේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වීම තමයි පාවීමට හේතුව. එතකොට ඝනත්වය කියලා කියන්නේ මේ එක එක ද්‍රව්‍ය වලට අනන්‍ය වූ ගුණය. හරි අපි ඉස්සෙල්ලාම ඝනත්වය ගැන දැන් වෙනම මම කියන්නේ කතා කරනවා කියලා අපි ඒ ගැන කතා කරලිමුකෝ. දැන් යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය කිව්වනේ මම ඝනත්වය කියලා. එතකොට බලන්න මේ තියෙන සංශුද්ධ ද්‍රව්‍ය කීපයක ඝනත්වයන් ටිකක් රත්තරන් වල තමයි ඝනත්වය වැඩි. ඝන කිලෝ ඝන මීටරයට කිලෝග්‍රෑම් තමයි මෙතන තියෙන්නේ. ඝන මීටරයට කිලෝග්‍රෑම් 19300ක් තියෙනවා රත්තරන්. ඒකට ජලයට ඝනත්වය කීයක් තියෙනවද? ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් තියෙනවා ජලයට ඝනත්වය. ඉතින් මේ දෙක තමයි වැඩි ප්‍රමාණය වෙන්නේ. අනිත් ඒවා නම් පාඩම් කරන්න යන්න එපා. විශේෂයෙන් ජලය ගැන අහන්න පුළුවන්. ඒකෙන්ද ජලය පාඩම් කරගන්න. අපි ළඟට එමු ද්‍රවාංකයට. ද්‍රවාංකය මම කිව්වා ඝනයක් ද්‍රවයක් බවට පත් වීම නෙමෙයි පත්වන උෂ්ණත්වය කියලා. හරි. ඉතින් මේ තියෙන සංශුද්ධ ජලයේ ද්‍රවාංකය සෙල්සියස් අංශක බිඳුව. මේ තියෙන කීපයකම ද්‍රවාංක අයිස් වල සෙල්සියස් අංශක බිඳුවයි. ඔතන අයන් වල තමයි ද්‍රවාංකය වැඩිම සෙල්සියස් අංශක 1539යි. ළඟට අපි එමු තාපාංකය. ද්‍රවයක් වායුවක් බවට පත්වන අවස්ථාව නෙමෙයි පත්වන උෂ්ණත්වයටයි අපි තාපාංකය කියලා කියුවේ. තියෙන සංශුද්ධ ද්‍රව්‍ය සඳහා නියත තාපාංකය තමයි තියෙන එක වෙනස් වෙන්නේ සංශුද්ධ ද්‍රව්‍ය වල. හරිද? දැන් මේ ද්‍රවයක තාපාංකයේ එම අවස්ථාවේ වායුගෝලීය පීඩනය මත තමයි ගොඩක්ම රඳා පවතින්නේ. වායුගෝලීය පීඩනය අඩු වෙනවා නම් තාපාංකය පල්ලෙහා බහිනවා. එතකොට වායුගෝලීය පීඩනය වැඩි වෙනවා නම් තාපාංකය ඉහළ යනවා. හරි, එතකොට මතක තියාගන්න වායුගෝලීය පීඩනය අඩුයි නම් පහළයි, වැඩි නම් ඉහළයි කියලා. ඒ නිසා උස කඳුළු මුදුනකදී ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100ට වඩා අඩු අගයක් තමා ගන්න. සම්මත වායුගෝලීය පීඩනයේදී සංශුද්ධ ජලයේ තාපාංකය තමා සෙල්සියස් අංශක 100 වෙන්නේ. එතකොට අර මෙහෙම ඇහුවොත් සංශුද්ධ ජලයේ තාපාංකය කියලා ඇහුවොත් ආලියන්න ඕනේ සම්මත වායුගෝලීය පීඩනයේදී තාපාංකය සෙල්සියස් අංශක 100කි කියලා. මේ තියෙන ද්‍රව්‍ය කිහිපයකම තාපාංක, ඉතින් මේකෙදිත් වැඩිම තාපාංකයක් තියෙන යකඩ වලට, ඒ වගේම අඩුම තාපාංකයක් තියෙන තිල් මධ්‍ය සාරයට. ඒ දෙක පාඩම් කරගන්න, ඒත් එක්කම ජලයත් පාඩම් කරගන්න දැනෙනවා. කොහොමද පාඩන්නේ ඔයාලට? ඊළඟට අපි යමු පදාර්ථයේ භෞතික ලක්ෂණ වලට. පදාර්ථයේ සතු භෞතික ගුණ එදිනෙදා ජීවිතයේදී විවිධ ආකාරයෙන් අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි එවැනි අවස්ථා කීපයක් බලමු. මේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු ගුණයන් තමයි මේ තියෙන්නේ. හරි. බලන්න ලෝහක දිස්නේ. අපි ඉස්සෙල්ලම බැලුවේ දිස්නේනේ. බලන්න දිස්නේ මොකටද ඕනේ වෙන්නේ? ආභරණ සාධන. ඒතොර ආභරණ සාධන ද්‍රව්‍ය රන් සහ රිදී. ඊළඟට දෘඩතාව, දෘඩතාව බාර දරා සිටීම වීදුරු කැපී. එතකොට බලන්න ද්‍රව්‍ය මොනවද? වානේ, රේල් පිරි තමයි බාර දරා සිටීම වල ගන්නේ. වීදුරු කැපීමට අපිට ගන්න වෙන්නේ දියමන්ති තුඩ. ඊළඟට තමයි සම්පීඩන හැකියාව. මේ සම්පීඩන හැකියාව යොදා ගන්න අවස්ථාව ටැංකිය වල වායු ගබඩා කිරීම. ද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්, කියන්නේ LP වායු. ගන්ධය වායු කාන්දුවීම හඳුනා ගැනීම සහ සුගන්ධය පැතිරීම වායු කාන්දුවීම හඳුනා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය LP වායුව. සුගන්ධය පැතිරීම සුවඳ විලියෝම් සුවඳ දුම් ගන්න පුළුවන්. තාප සන්නායකතාවය ආහාර පිසින බඳුන් පැසීම ඊයම් සහ එල්පිනියම් ගන්න පුළුවන්. අපිට විද්‍යුත් සන්නායකතාවයේ විදුලිය ගමන් කරවීම මොකද්ද ගන්න පුළුවන්? තඹ, ඇල්මිනියම් රැහැ. අපිට ප්‍රත්‍යස්තතාව වාහන ටයර් ටියුබ්. හරි, වාහන ටයර් ටියුබ්. ඒකට උදාහරණ ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් රබර්. මොන ප්‍රසාරණය මෙතනදී වැදගත්? ප්‍රසාරණය ගන්න ගන්නවා කිව්වම ප්‍රසාරණය මොකටද ගන්න කියලා විභාගයට ආවම කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රසාරණය ඕන වෙන්නේ උෂ්ණත්වය. කොහොමද? ඉතින් අර බල්බේ උෂ්ණත්වයේ බල්බේ දැම්මම අර පරිමාව බර වෙනස් වෙන්නේ නැතුව පරිමාව ඉහළ යන එක තමයි වෙන්නේ.
ප්‍රසාරණය කියන්නේ ඒකටනේ ගොඩ ප්‍රසාරණය ඉතින් තමයි උෂ්ණත්වය මනින් උෂ්ණත්වය මනින් මොකද උෂ්ණත්වමාන මේ රසදිය සාමද්‍ය සාර උෂ්ණත්වමාන නැතුව ඩිජිටල් උෂ්ණත්වමාන නෙමෙයි ඩිජිටල් උෂ්ණත්වමාන වල පරිපථයක් මඟින් තමයි ඒක වෙන්නේ ඒ වගේම ස්වංකීය විද්‍යුත් පාලකයක් ලෙස විරෝහක තීරුව සහිත විදුලි උපකරණ උදාහරණයක් මොකද්ද අයන් එක රෙදි මදි නැහැ හරි ඊළඟට බංගුරතාව ලොකු කැබලි කුඩා කැබලි වලට පත් කර ගැනීමද තමයි බංගුරතාවය කියන භෞතික ගුණය අපිට වැදගත් වෙන්නේ බලන්න උදාහරණ මොනවද රසායනික සංයෝග ධාන්‍ය කළුගල් බිත්තර කටු ඊළඟට සීනිදු අයනය කුයර භාවිතයේ හුණු කූර ද්‍රව්‍ය ටැල්ක් කියන ඛනිජය බලන්න ටැල්ක් ඛනිජය රළු අයනය ලී බිත්ති වැනි දෑ සුමට කිරීම अभी मना इंद सुमट करानी वैली फाड़दासी वली लोह आ अलोह वाला भौतिक लक्षण वाला विविधता ගැන කතා කරන්න තමයි ඔන්න දැන් හදන්නේ මේ තියෙන්නේ लोह वाला लक्षण ඒ වගේම මේ තියෙන්නේ अलोह वाला लक्षण අපි ඉස්සෙල්ලාම लोह वाला लक्षण ගැන කතා කරලිමුකෝ මොනවාද ඔන්න මම දක්ෂිනාවෘත වෙන්න හොඳින් තාපය සංනයනය කරන लोह वाला වගේම හොඳ විද්‍යුත් සංනායක තාවයක් තියෙනවා මේ ලෝහ වල. මේ ලෝහක දිස්නයක් තියෙනවා ලෝහ වල. ගැටුණු විට රැව් දෙන හඬක් තියෙනවා ලෝහ වල. තහඩු බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආහන්නේ තාව මතකයි නේද? භෞතික ගුණය ලෝහ වල කියනවා. කම්බි බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ තන්්‍යතාවේ ඒකත් පුළුවන් ලෝහ වලට. ඊළඟට අපි යමු අලෝහ. අලෝහ දුර්වල තාප සන්නායක. ඒකයි මේ දුර්වල විද්‍යුත් සන්නායක වෙනවා. හැබැයි කාබන් ඇර කාබන් වලින් විදුලිය ගමන් කරනවා නේද? ඔව්. ඒ වගේම ලෝහක දිස්නයක් නැහැ අලෝහ බැල. තැළු විට කුඩු වෙනවා. බංගුරතාවය තමයි ඒ තැළු විට කුඩු වෙන එකේ තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. ඔයාලා අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්න, comment කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. අදට අපි ගිහින් එන්න ඔයාලා හැම